அவனுமே அறம் பழையாங் பார்த்து கரான் ரத்திஞ்சா அவருத்திட்டு பரண ரத்திஞ்சா கமதமா ரத்திஞ்சா கேனாவா டவுன் காலி அண்டோ நின்னே மகே கடை லாபிட்டு கண்டு போடுவாங்க அண்ணா கத்திட்டு வைக்கிவேலாப்பட்டவா முதலாளிக்கு அவரு தமாய் அறியடா ரத்தின்னே முதலாளி மாண்டான் பாபா பாண்டன கூட ஹாரி கேட்டாய் ஒன்னே பல உடாது மாமட்டூரை இங்கிலீஷ் மாட்டைய வாங்கி முழுவாங்க கட்டவாக்கிட்டு போதே உனது பாசா முன்னாது கதா கரன் இங்கிலீஷ் யாரையுமே மேயோ லோகே பாசாவால் தாஸ் கரன் தீனோ மே எக்கே கரட்டாவல எக்கே கிமிச்சு எக்கே கிமிதி இப்பதே அப்ப இப்பதே இது அப்பிட்ட புழுவாம் இது அப்பே வார்க்கே ஏம தமா இது கொண்டா கே மே வேலை இது மொன ஆரி உனது இது அப்பே நிகன் தத் புருல் வேணோ பிச்சுது நான் தோத்தர் மாத்துல உண்ட கே வண்டு உனே உன் நிகன் இட பா இக்கம் பொறு கே அந்த பா மாமே பாட்டி இங்கிலீஷ் பேனி அம்மே புத்தே அறியட்ட ஹரி நம்ம லக்னு சிக்கியாத்தான் ஊர்வாட்டத்தை டொங்கி கியான
අනේ හොඳම සතා. පුදුම ඉදිරිය තෝරගත්තා නේද? මුළු ලෝකෙම හොඳම සතා. හරියට දල ගන්න උනා අපි සත්තුන්ට. අනේ මගේ පුතේ හොඳයිද? එන්න මේ දැන් මේමයි. මම තමයි කියන්නේ. මම දන්නවා ඒ වගේ නමක් කියන්නේ කාටද? මගේ පුතේ. ඒ හින්දා මම පුතාවත් ගෙනාමේ. අපේ නංගි පුතානේ. පොඩ්ඩෝ ආයෙ පාරක් කල්පනා කරලා වැඩක් නැහැනේ. කල්පනා කරා කියලා රංජිර රෝද පුටුවක් හම්බෙන්නේ නැහැ. අලුත් ටීක කියනවා වගේ අපිට රෝද පුටුවක් ගන්න පුළුවන් වෙයිද? පුළුවන් පුළුවන් මෙන් කියලා කිරි ටොපියක් ගන්න අපි ළඟ රුපියල් 5ක් නැහැ. තව රෝද පුටුවක් ගැන කල්පනා කරනවා. අනේ මේ යන් යන්න. අලුත් ටීක කියනවා වගේ වේලක් එකතු වෙලා උභාබ් බඳිනවා වගේ අපිත් එකතු වුණොත් ඕනම දෙයක් කරන්න පුළුවන්. එහෙනම් අපි උභාබ් බඳිමු. වේයන්ට කිමු රංජිර රෝද පුටුවක් අල්ල දෙන්න කියලා. අනේ මේ හකල්ල ඉගෙන ගන්න බෑ මෝඩ හතා කියන්න එපා. අම්මේ හරියට ඉගෙන ගන්න එක්කෙනානි කියන්නේ. මේ ඔය කතාව නවත්ත ගන්න. කතා කරා කියලා රෞදු පුටුවක් හම්බෙන්නේ නෑනේ. ඊ අන්න බණ්ඩයිනෝ. මේ තාමත් ඔය කතා කරන්නේ රෝද පුටුව ගැනද? ඔව් ඔව් ඒ ගැන තමයි. දැන් අපි කතා කරන්නේ ඒ කතාව ගැන නෙමෙයි. වෙන කතාවක් ගැන. බණ්ඩා තේන සිංහවෙන් කියන්නකො. මේ අපි බණ්ඩා නිමල් ඔය පැත්තකට වෙලා ඉන්නවද? බෑ මට පැත්තකට වෙලා ඉන්න බෑ. මං කැමති නෑ ඔයා මේ කරන්න හදන වැඩේට. අපරාදී මම්මයාට හැම එකම කිව්වේ. ඇයි? ඔයා මේ හැම දෙයක්ම මට කිව්වේ මම වාගේ හොඳ මෙයාලු හින්ද නෙවෙයිද? හෑ කරල්ලෝ එහාට යමු. එතකොට වාගේ හොඳ මෙයාලු දෙන්න අපි දෙන්න නෙමෙයිද? නෑ මාළුවෝ. එරන් නිමාලි එවන දෙයක් කරගන්නකෝ. යාළුවනේ මොන හරි හරි තරහ වෙන්න ඕනේ නෑනේ බණ්ඩා. මං ඒ දේ කිව්වේ අපි හැමෝගෙම හොඳට. කමක් නෑ ඔයා ඕන දෙයක් කරගන්න මං යනවා. නිමාලි බණ්ඩා කියන්න අපු දෙය කියනවද? ඕවනේ ඕක කියලා දාන්න. මට මේක දැන් කියන්න බෑ පස්සේ කියන්න. හැබැයි අපි මේ කරන්නේ හොඳ වැඩක් නෙමෙයි. නරකයි. අයියෝ! මෙච්චර වෙලා බණ්ඩායිය තැතනුවේ ඕක කියන්නේ. අපේ අම්මා කියනා වගේ ඕනම දෙයක් ඕනම වැඩක් පස්සර යමුත් පස්සක් නැතිනලු. මට වෙන්නේ බණ්ඩායියගේ පස්සක් නැති අය වගේ. එයාගේ විතර නෙවෙයි. දැන් අපෙත් පස්ස නැති වෙන්නයි යන්නේ. යමු අපි යක්. හරි හරි දැන් ඉතින් ගියදේ ගියාව කියලා හිතාදා ගන්නකෝ. හරි හරි අම්මේ ලක්ෂ්මි මන් දැන් තියෙනවා. එහෙනම් බුදු සරණයි. ඔන්න මේ එහෙම ගිහිල්ලා වැටෙනවා එහෙම නෙමෙයි. හා හා බුදු සරණයි බුදු සරණයි. පියවි සිහියෙන් ඉන්නේ. සිහිය තියෙනවද? පේනවද මාව? අනේ මේ ඔයා නිකන් ඉන්න. මම ඉන්නේ හොඳ සිහියෙන්. අර දරුවා ගස්සුර නැගලා දවස් ගානක් බයින් නැතුව ඉන්නවා ඉල්ලීම් දෙනකම්. මං හිතුවා මේ අම්මත් පුටු උඩ නැගලා ඉල්ලීම් ඉල්ලන්න ලෑස්ති වෙන්නේ කියලා. අනේ මේ උඩ නැගලා හරි ඔයාගෙන් මේ ඉල්ලීම් දිදා ගන්න පුළුවන්. අනේ ඒක හරිද? දැන් කාටද කතා කරේ? කතා කරේ අම්මට. වෙන කාට කතා කරන්නද? අපේ අම්මා දුකෙන් ඉන්නේ අනේ රත්තරන් ටික හුරු වරන් ගිය දවසේ ඉඳන්. මා දුකෙන් ඉන්නේ. මේ ටික දවසකට අපි අපේ අම්මා මෙහෙ එක්කන් ඉමුද?
පිස්සුද? ඊම කොට. දැන් බලන්නකෝ. අර බොරු. අම්මව තියලා රත්තරන් ටික කියලා තියෙන්නේ. අම්මා වටිනවා. අම්මා වටිනවා නම් එහෙනම් රත්තරන් ටික කියලා අම්මා ගෙනියන්න එපා. ඔරු. ඊ වටින්නේ. ඔරු වටින්නේ. ඈ? ඔව්. ඔයාට මේ අපේ අම්මා වටින්නේ නැහැ. ඔයාට වටින්නේ මේ රත්තරන් මේ හොරකම් කරගෙන ගිය හොරු ටික. ඒ කට්ටිය තමයි වටින්නේ. එහෙමනම් මං කියන්නද වැඩේ. ඒක නෙමෙයි ගේනවනම් මෙහෙම ගේමු. රත්තරන් ටික කොහොම හොයාගමු ඉස්සෙල්ලා. හොරු ටික හොයාගෙන ගිහින්. ඊට පස්සේ රත්තරන් ටික අම්මගේ වටේම පෙරවලා එතකොට අම්මගේ. අන්න. එහෙම කරන්න. අනේ අම්මෝ ඔයා වගේ මිනිස්සේ. අපේ අම්මා දන්නවනම් ඔයාගේ ගතිගුණ ඔය වගේ කියලා මේ දැම්ම මැවිලා මාව ගෙදර එක්කගෙන යනවා. ඒ ගියත් ඉතින් ඊට පස්සේ මේ එනවා. මං දන්නවනේ. මොකද කිව්වේ? අනේ මං බැලුවේ මේ අර හොරු ටික කොහෙද දන්නේ ඉන්නේ නේද? මේම ගෙවල්. ඔන්න ඔය දෙක ගන්න. හැමදාම කරවල කාලා මං කරවලයක් පෙයිද්දන්නේ. බිත්තර නැද්ද? බලදින බය ඔබ හැමදාම බිත්තර කාලේ ඔබ බිත්තරයක් වෙයිද කියලා. කරවලයක් වෙනවට වඩා බිත්තරයක් වෙන එක කොච්චර හොඳයිද? එදානිද වෙනකොට අලුත් අවුරුදු ලබනවානේ. මං එදාට උවිල දෙන්නම් ඔබට කහබතුත් එක්ක බිත්තර දුසිමක් ඉදර. බඩ පැලෙනකන් ගන්න. හරිනේ? බිත්තරයක් කන්න අවුරුද්දක් බලන් ඉඳුණි. අර හන්දියේ කඩි හැමදාම කහබගේ බිත්තරයි වෙනවා. මේ කට්ටේ හැමදාම අවුරුදු නේද? ඔල්ලෝ ඒක හෝටලයක්. ඒ විකුණන්නේ ඒව හදන්නේ. හරි හරි හරි. දැන් අවුරුද්දට මම තුමට පාට පාට බත් හදලා දෙන්නම්කෝ. කැමති පාටකින් උඹ තෝරගනින්කෝ. එතකොට හරිනේ නැද්ද මල්ලිකෝ? හ්ම් හ්ම්. පුතේ මම මේ උඹේ ප්‍රගති වාර්තාව බල බල හිටියේ. උඹ මේ සැරේ පන්තිය 13 වෙනි යන්නේ. හ්ම්. ගාරු. හ්ම්. ඉතින් අම්මේ මං ගිය පාරේ 15 වෙනි. එන්නට පුතේ මම උඹට කිව්වේ 10 න් උඩ ඉලක්කමක් ගන්න කියලානේ. හ්ම්. වාර්තා කතාව කිව්වගේ මට මතකයි. හ්ම්. ළමයි දෙන්නෙක්ට බාගෙට උනාදිලා ගෙදර එක්කන් ගියා. එතකොට මං පන්ති 13 වුණා. තව ළමයි 3 විතර උන හැදුණා නම් මං නිකම්ම 9 වෙනියා වෙනවා. ඔන්න මල්ලි කතන්දරේ. ඉතින් හරිනේ. 10 න් උඩ. හරි කතන්දරේ. හැබැයි කොල්ලෝ තව ළමයි කීප දෙනෙකුටම උන හැදුණා නම් ඔය නිකම්ම පළ වෙනියා. මල්ලිකෝ කොහොමද අපේ කොල්ලගේ ධර්ම සන්තෝසයි නේද? මේ මේ ඔය විකාර කියවන්න නැතුව ඉන්නකෝ. මම කියවන්නේ විකාර. කරන වැඩ හොඳයි. නේ? බත් දිලා ගත්ත මට කන්න නැද්ද? උඹ කාටත් නැහැ. උඹ රාලේ. මං වගේමයි. පුතේ මේ අවුරුදු මාසෙවත් ඔය එහෙ මෙහෙ දුව දුව ඉන්නේ නැතුව පොතේ පතේ වැඩක් කරාපන්. මං ආසයි උඹ කවදා හරි දවසක විශ්වවිද්‍යාලය යනවා දකින්න. ඇයි අම්මා කැමති නැද්ද මං ඉස්කෝලේ යනවට? ඒක ඉතින් මං හැමදාම දකින්න දෙන්නේ. එහෙම නෙවෙයි. උඹ ඉස්කෝලේ ගිහිල්ලා විභාගේ හොඳට පාස් කරලා විශ්වවිද්‍යාලය යන්න ඕනේ. හැබැයි ඔන්න එක මොහොතකටවත් හිතන්න එපා අප්පච්චි වගේ ගමට වෙලා ඔය කඩ කෙරුවාව කරන්න. හරි හරි. අම්මා කැමති නැත්තේ මං ගමට වෙලා අප්පච්චි වගේ අර කඩ රස්සාව කරනවටනේ. මම විශ්වවිද්‍යාලෙදි ඒක ඇතුළේ කඩයක් දාගන්නවා. මට මෙන්න මම මෙච්චර මහන්සි වෙලා උඹට උගන්වන්නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒක ඇතුළේ කඩයක් කරන්නද? හරි හරි මං ගිහිල්වා කරේ. අම්මා කියනවා නම් මං විශ්වවිද්‍යාලෙ නෙමෙයි මොන්ටිසෝරි හරි යන්න. අන්න හකරලා වි මං යනවා. දෙවස් ඇයි? අ ඉතින් පචිලා පංගල පළයන්.
දැන් මට එක සැරයක් වැන්දනේ. ඕකගේ අප්පච්චි දෙන්න. මල්ලියට ඉස්කෝලේ යන්නේ නැද්ද? අද මං ඉස්කෝලේ යන්නේ නැහැ. අද නිවාඩු දෙනවනේ. නිවාඩු කියලා ඉස්කෝලේ යන්න තෝ හරියනවද? අද අපේ පන්ති අයයි එහා පන්ති අයයි ගහගන්නවා කිව්වා. ඒ මොකටද? අපේ පන්ති අය එහා පන්ති අයගේ කොස්ස කඩලලු. මෙයා මහම මහ බයගුල්ලෙන්නේ. අපරාදේ. මෙයත් හිටියනම් මට බයා ගන්න තිබ්බා. අපේ මල්ලි කුටි කන හැටි. ඔයා මහ ලොකු සංදියනේ. වා කයි වරු ගැහුවට මෙයා බණ්ඩයට බයයි. මං කවද්ද බණ්ඩට බය වුනේ? වා බණ්ඩයට බය වුණා විතරක් නෙමෙයි. ඔයා එයාට පෙරදුනා. වා මහලුක ලොක්කි වගේ ගියානේ බයිසිකල් රේසකට අලුත් බයිසිකල් එකක් ගන්න. ඒත් වා බණ්ඩයට පෙරදුනා. මොකද කිව්වේ? කියන බලන්න ආපෝ කීපෙක දුවන්නේ. ගානන යහම ඉන්නමයි. දරෝ! එන්න. ඇයි මොකද? තරු, ඔයාට බැරිද කොහොම හරි බණ්ඩක බයිසිකලේ ගන්න? කොහොමද කරන්නේ? එයා ඒක මට දෙන්නේ නෑනේ. කොහොම හරි ගමු. එහෙනම් ඉතින් එයාට ගහලා තමයි ගන්න වෙන්නේ. ඒත් එයාගේ අප්පච්චි ඇවිත් ආපහු බයිසිකලේ අරගෙන යයි. ඕකට වෙන විදියක් කල්පනා කරන්න ඕනේ. ඔයාට බයිසිකලේ ගන්න. එහෙම දෙයක් කරන්න පුළුවන් වුණත් මට බණ්ඩා පරද්දන්න පුළුවන්. අපි තරඟයක් තියමු. බයිසිකල් තරඟයක්ද? නෑ, බොක්සින් තරඟයක්. ඔයා කියන්නේ මට බණ්ඩත් එක්ක බොක්සින් ගහන්න කියලාද? ඔයාට ගස් නගින්න පුළුවන් වුණාට බොක්සින් ගහගන්න බෑ. මම තමයි ඒකට යන්නේ බොක්සින් ගහගන්න. හැබැයි බණ්ඩමෑන් සෙයිද? එයා අනිවාර්යෙන් මෙන්න ඕනේ. නැත්තම් මං එයාව එක්කන් එනවා. ඔයා තරඟෙන් දිනුවොත් මං එයාට කියනවා එයාගේ බයිසිකලේ මට දෙන්න කියලා. එයා පැරදුනොත් අපිට තමයි බයිසිකලේ. ඔයා මට බයිසිකලේ අරන් දුන්නොත් මං ඔයාව කවදාකවත් මේ ගෙදරින් යවන්න බැරි වෙන විදිහට වැඩක් දෙනවා. ඔයාට පුළුවන් නේද බණ්ඩමෑන්ස පරදන්න? ඔයා දන්නේ නැහැ මගේ හැටි. මම බොක්සින් ගහලා දිනපු කප්පල තමයි අපේ ආච්චි බුලට් කොටන්නේ. ෂා, නියමයිනේ. එහෙනම් ඔයාට බණ්ඩමෑන්ස ලේසියෙන්ම පරද්දන්න පුළුවන්. තරු, කොහෙද යන්නේ? තාත්තට කියන්න. අපෝ, මාමට කියන්න එපා, විනාසයි. නෑ නෑ, පිස්සුද. තාත්තට කියන්න යන්නේ බයිසිකලේට අලුත් රෝද දෙකක් අරන් දෙන්න කියලා. මොකද දැන් බණ්ඩ පැදලා පැදලා බයිසිකලේ රෝද දෙකක් ගෙවිලා ඇති. අයියෝ. ඕඩ ගෙල්ලිට.